ඩුබායිහි සංගව සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙක් වන රත්මලානී ධර්මසිරි නැමැත්තා මෙහෙවන තවත් මත්කුඩු ජාවාරමක සුළුමුළු සෙවීමට කැස්බෑව පොලිසිය ඊයේ සමත් වුණා. නිරෝධායනේන්ද්‍ර නීතියද කඩ කරමින් පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු රැගෙන සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත ඔහු අත්අඩංගුවටගෙන පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. අදාළ පුද්ගලයා තම බිරිඳ සමග ජීවත් වූ පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ පිහිටි කුලී නිවස පරීක්ෂා කිරීමේදී එහි වහලයේ සංගවා තිබූ මත්කුඩු ග්‍රෑම් 20ක් සහ ජාවාරමින් උපයාගත් බව කියන රුපියල් 1,50,000ක මුදලක්ද පොලිස් බාරයට ගැනුණා. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 36 හැවිරිදි කාන්තාව සහ 33 හැවිරිදි පුද්ගලයා මෙහිදී සිය ජාවාරම පිළිබඳ කරුණු අනාවරණය කළා. දැන් තමනට ඒ ධර්මයට කන්ටැක්ට් වෙන්නේ කොහොමද කියන්නේ? නම්බරයක් තියෙනවා. රටනේ ඉන්නේ? ඔව් රට. ඒ ධර්මයේ එකා ඉන්න රට කියනවද නැහැ? ඉන්න ස්ථානය කියනවද? තමනට මොකද කියන්නේ? අපේ රට කියලා මුකුත් කියන්නේ දෙන නම්බරේ අපි කතා කරන්නේ දෙක රට නම්බරයක් තමයි වැටෙන්නේ සර්. ධර්මේ කාටද බඩු දෙන්නේ ඔයගොල්ලන්ට දෙන්නේ කියලා? දැන් තැන් වලට ඉන්නේ කියන අද දෙන තැන නෙමෙයි. මේක කොහෙද ගත්තේ? ඔය ටික ගත්තේ සිද්දමුල්. කවුද ගෙනල්ලද? දැන් නෑ සර්. කොහෙන් මුලවි රට නම්බරේ කියනවා මේ කනවාට. මේ බඩු ටික ගන්න ගියේ කවුද? ඔය ගන්නේ. ඔය දෙන්නම ගියේ. අපේ බයික් එකේ. ඇස් ඒ ටීවී නේ. කොච්චරක් හම්බුණාද බඩු? 30 ගානක්. නෑ. කැටාසුවක් ආවද? නෑ සර්. කොච්චර නඩු තියෙනවද? නඩු ගොඩක් තියෙනවා. නැහැ මට එකයි තියෙන්නේ. කොයිද? කොයි පොලිසියද? කොර බොනවද? ඔව්. කොයි කාලද ඔය ගෙදර කුලියට ගත්තේ? තාම සතියක් වෙන්නේ නැහැ. පොලිසිය දන්න ඉඳ පැන්න මේට. මම ටැක් කරන ගිහලා මම බලලා මම ඩබ්ලව් පිළියම් පොලිසිය මම කොයි මාරට එවුණා. ඒ ඉඳ නැත්තම් මගේ ජීවිත කාලේ මම මහ ගෙදර තමයි හිටියේ ළමයි තියෙන්නේ. තාත්තා තමයි ලෙව්ව යන්නේ කියලා මට යන්නේ මම නතරවන්නේ. සැකකාර අඹුසැමි යුවල කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.